මා විශ්වාස කරනවා මේ නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ඕගොල්ලන්ගේ ජීවිත ඕගොල්ලෝ ජයග්‍රහණය කරගන්න ඕනේ. ඒකට තියෙන අතිෂ්ඨානය උත්සාහය අරමුණු කරා යාම. ඒ නිසා ඒ උත්සාහය අතිෂ්ඨානය නැත්නම් රජයේ කොපමණ මුදලක් දුන්නත් ඕගොල්ලෝ කොපමණ මුදලක් වෙන් කරගත්තත් තමන්ගේ ජීවිත ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් නැහැ. මම හොඳ උදාහරණයක් කියන්නම්. අපේ දිසාපත්තුමා ගන්නකො මෙතනින් ඉන්න දිසාපත්තුමා ඉස්ලාම් පරිපාලන සේවයට ඇවිල්ලා ඉතාමත් කුඩා තැනක ඉඳලා අද දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පරිපාලන නිලධාරිය බවට පත් වෙලා තියෙනවා. එතුමාගේ අරමුණක් තිබෙන්න යන්න. එතුමා නිකන් ඉඳලා නම් අද දිසාපතිකමට එන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමයි අපේ දේශපාලන ගමන. පරාර්ථ බහර 2009 වර්ෂයේ රණවිරුවේ කැඩී ඉතිපත් වෙලා අවුරුදු 10ක් ඇතුළත මිනිස්සුත් එක්ක ඉඳලා වංචා කරන්නේ දූෂණය කරන්නේ නැතුව ඒ මහජන තන්ත්‍රයෙන් අපේ පාර්ලිමේන්තුවේ යන්නේ මිනිස්සු අපේ අරමුණක් තිබ්බ යන්න ඕන තැන ඒක හරියට මහන්සි වෙන්න ඕන ගෙදර හිටියට ඒක හම්බ වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ජීවිතේ අරමුණක් ඇති කරගන්න මේ නිෂ්පාදන ගම්මාන වැඩසටහන තුලින් ඕගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභය අරගෙන මම ජීවිතේ ජයග්‍රහණය කරනවා. ඒකට තියෙන අදිෂ්ඨානය සහ අරමුණ. ඒ අරමුණ අදිෂ්ඨානය නැත්නම් ජීවිත ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. තමන්ගේ ජීවිත ජයග්‍රහණය කරන්න තමන්